ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දෙනාම Combine Math YouTube channel එකට. මම අද මේ වීඩියෝ එක ඔයාලට කියදෙනවා 2019 BO paper එකේ 13 වෙනි ගැටලුවේ A කොටස નિවැරදිව සාධනය කරන ආකාරය. ඉතින් 13 වෙනි ගැටලුවෙන් A කොටස වෙන් වෙලා තියෙන න්‍යාස හා නිශ්චය කියන පාඩම. ඉතින් මේ න්‍යාස සම්බන්ධයෙන් මම ඔයාලට වීඩියෝ මාලාවක් කරගෙන ආවා. ඒ වීඩියෝ මාලාව નિවැරදි බලපු කෙනෙක්ට මේ ගාන හදන එක ඉතාම පහසු වැඩක්. හරිද? ඉතින් එතනදී මම 2011 වෙනි 2014 වෙනකම් පාස් පේපර් කිහිපයක් සාකච්ඡා කරා. ඉතින් ඒ දේවල් නරබලා ඊට පස්සේ 15-16 දේ පාස් පේපර් දික කරා නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ ගාන ඉතාම පහසු සාධනය කරගන්න පුළුවන්. හරි අපි දැන් බලමු මොකක්ද අපිට මේ අවුරුද්දේ ලබා දුන්න ගැටලුව කියලා. ඉතින් මේ අවුරුද්දේ අපිට ABC කියලා න්‍යාස තුනක් ලබා දීලා තියෙනවා. ඉතින් අන්නේ න්‍යාස තුන තමයි මම මේ ලියාගෙන තියෙන්නේ. ඊළඟට යාළුවනේ ප්‍රකාශන ඇදී දෙනවා. ඒ ප්‍රකාශන තමයි A වාරයක් B ගේ ට්‍රාන්ස්පෝස් එක. ඒ කියන්නේ මෙන්න මේ න්‍යාස දෙකේ ගුණිත සමානයි කියලා C න්‍යාසය. ඉතින් ඔන්න ඔය ප්‍රකාශනයේ භාවිතේ අපිට කියලා තියෙනවා මෙන්න මේ න්‍යාස තුන ඇතුළෙම තියෙන A හා B කියන නියත දෙක. හරි? හොඳන්න පද දෙක හොයන්න. හරි ඒ සඳහා තමයි මට මෙන්න මේ ප්‍රකාශනය අල්ල දෙන්න. ඒක තමයි අපිට කිව්ව මුල්ම වැඩේ. ඊට පස්සේ අපිට යාල කියනවා මේ මේ C ගේ C කියන න්‍යාසය තියෙනවා. මෙයාගේ ප්‍රතිලෝම න්‍යාසයක් නොපවතින බව. C ඉන්වර්ස් කියලා කියන්නේ ඒ දේ. එතකොට මේ ප්‍රතිලෝම න්‍යාසයක් නොපවතින බවත් අපිට පෙන්වන්න කියලා දෙනවා. මුලින්ම අපිට කියන්නේ ඔන්න ඔය වැඩ දෙක තමයි. හරි ඒ නිසා අපි ප්‍රතිලෝමයක් තියෙද නැද්ද කියලා හොයන්න මේ B කවුද කියලා දැනගෙන ඉන්න ඕන. එනිසා මුලින්ම අපි AB හොයලා ඊළඟට යමු ප්‍රතිලෝමයක් තියෙද නැද්ද කියලා හොයන්න. හරි මේ ගාණේ දිහා අපිට A කියන න්‍යාසය B ගේ ට්‍රාන්ස්පෝස් එක වැඩි කරගන්න ඕන. එතකොට B දුන්නට B ගේ ට්‍රාන්ස්පෝස් එක අපි දුන්නේ නැහැ. ඒ නිසා පළවෙනිම වැඩේ වෙන්න ඕන මගේ B ගේ ට්‍රාන්ස්පෝස් එක හොයන්න. හරි ඉතින් මම මෙතනින් B ගේ ට්‍රාන්ස්පෝස් එක ගන්නවා. B ගේ ට්‍රාන්ස්පෝස් එක ගන්න මේවයි. ඒ සඳහා අපිට කරන්න තියෙන්නේ මෙයාගේ මේ පේලි තියෙනවා. මේ සියලුම පේලි තීර වලට මාර්ක් කරගන්න තියෙනවා. මේ පේලිය තීරයක් විදිහට ලියමු. මේ පේලිය 2 1 3. ඔය පේලිය මොනවාද දැන් තීරයක් කරගත්තා. මේ පේලියත් තීරයක් කරගත්තොත් 1 3 4. එතකොට දැන් මෙන්න 2/3 මැට්‍රික්ස් එකක්. එයාගේ ට්‍රාන්ස්පෝස් එක 3/2 මැට්‍රික්ස් එකක් බවට පත් වෙනවා. හරි. අයි පේලි ගන්න සහ තීර ගන්න දැන් මාරු. හරි දැන් මට තියෙන්නේ A B ගේ ට්‍රාන්ස්පෝස් එකෙන් ගුණකය. ඉතින් මම මේ ගුණ කර ගැනීම සම්බන්ධයෙන් න්‍යාස දෙකේ ගුණිත සම්බන්ධයෙන් විශේෂිතව තීරයක් වාඩි කරගෙන මොකද එතනදී අනිවාර්යයෙන්ම දැන් අපිට මේ දෙන්නාට ගුණ කරා තියෙන්නේ A සහ B ගේ ට්‍රාන්ස්පෝස් එක. ඒ ගුණ කරන දෙන්නගේ මෙන්න මේ අවසාන. ඒ කියන්නේ පළවෙනියගේ අවසාන පද සහ දෙවෙනියට ගුණ කරන් තියෙන කෙනාගේ මුල් පද. හරි ගොඩ මෙයාගේ තීර පේලි තීර දෙන්න මෙයාගේ තීර සහ මෙයාගේ පේලි ගන්න සමාන වෙන්න ඕන. එහෙම නොවුනොත් මේ ගුණිත සිද්ධ කරන්න බැහැ. හරිද? දැන් බලන්න මම A B ගෙන් ගුණ කරන්න ගියොත් මෙයාගේ පේලි ගන්න sorry මෙයාගේ තීර ගන්න මෙයාගේ පේලි ගන්න සමාන නැහැ. පෙර එහෙනම් A B ගුණිතයක් මත සලකන්න. A සහ B කියන්නේ යද්දී ගුණිතයක් නැහැ. තේරුණාද? හැබැයි A සහ B ගේ ට්‍රාන්ස්පෝස් එක ගුණිතයක් මත ගන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙතනින් ලැබෙන ගුණිතය තමයි මේ දෙක කොටලා යන්නේ 2/3 3/2. මේ මැට්‍රික්ස් එකෙන් එතකොට මෙයාගෙන් මේ දෙන ගුණ වෙලා ලැබෙන අලුත් න්‍යාසය තියෙනවනේ. ඒ ලැබෙන අලුත් න්‍යාසයේ ගණේ අපිට ලැබෙන්නේ 2/2 විදිහට. එතන මේ දෙක කැපිලා මෙන්න මේ ආකාරයෙන් න්‍යාස දෙක. න්‍යාසයක් තමයි ලැබෙන්නේ. හරි 2/2 මැට්‍රික්ස් එක. හරි ඊට පස්සේ එයා C සමානකයක් දෙන අපි ඒ වැඩේ ඊළඟ කර මුලින්ම මේ දෙන්න දැන් ගුණ කරන්නමු. ගුණ කරන්න අවශ්‍ය කරන සාධක දැන් මේ දෙන්න තෘප්ත කරලා තියෙනවා. එහෙනම් මට ගුණ කරන්න පුළුවන් බයි. හරි අනේ මම දැන් A සහ B ගේ ට්‍රාන්ස්පෝස් එක මේ දෙල ලියාගත්තා. එතන ඉල්ලගෙන ගුණිතය මට ලැබෙන්නේ මේ වගේ 2/2 මැට්‍රික්ස් එක. හරි ඉතින් න්‍යාස ගුණිතය සිදු වෙන මෙන්න මේ ආකාරයට. මම මේ දේ කලින් වීඩියෝ එකේ තවත් කියලා දුන්නා. හරි
මගේ පළවෙනි පේළිය මගේ පළවෙනි තීරුවෙන් ගුණ වෙනවා. ඒ ගුණ වෙද්දී මේ පළවෙනියා පළවෙනියා දෙවෙනියා දෙවෙනියාගෙන් තුන්වෙනියා තුන්වෙනියාගෙන් විතරයි ගුණ වෙනවා. එතකොට 2a මෙයා බිංදුවයි ඍණ 3. 2a ඍණ 3. ඔය අගේ ඔය ලැබුණු අගේ අපි ලියන්නේ මේ න්‍යාසයේ පළවෙනි පේළියේ පළවෙනි තීරුවට අදාළ ස්ථාන. එක එක කියන ස්ථානයට අපි වාලිය. හරිද? ඒ වගේම දැන් මට ඊළඟට ලැබෙන අගේ මම පළවෙනි පේළිය දෙවෙනි තීරුවෙන් ගුණ කරාම මට ලැබෙන අගේ මම ලියන්නේ පළවෙනි පේළියේ දෙවෙනි තීරුවට අදාළ ස්ථානය. තේරුණාද? ඔය ආකාරයට ඉතුරුවත් ලියනවා. ඉතින් මම ඔය සම්බන්ධයෙන් ඔයාලට කලින් අර වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒ දිහේ තමයි දැන් නැවත නැවත රිපීට් වෙන්නේ. ඒ නිසා මම ඉක්මනට මේ උත්තර ටික ලියන්න යනවා. පළවෙනි පේළිය දෙවෙනි තීරුව. A බිංදුව ඍණ 4. A ඍණ 4. මේ දෙවෙනි පේළිය පළවෙනි තීරුවෙන් බිංදුවයි ඍණ 1යි බිංදුවයි. එකයි බිංදුව එකෙන් බිංදුවයි ඍණ A බිංදුව. සර් ඍණෙමේ ඍණ A ඍණ එකෙන් A. හරි. අන්න ඔය ආකාරයට තමයි මට මේ දැන් නැ ගුණිතේ ලැබෙන අලුත් න්‍යාසය ලැබෙන්නේ. හරිද? ඉතින් ඊළඟට මට තියෙන්නේ මෙන්න මේ කියපු ප්‍රකාශනයේ භාවිත කරලා AB දෙන්න හොයන. එතනදී දැන් බලන්න මට මේ දෙන්නා ගුණිතෙන් ලැබුණ 2 by 2 matrix එක. ඉතින් අපිට යාලා කියනවා මෙන්න මේ ලැබුණු matrix එක C matrix එක සමානයි කියලා. C න්‍යාසයට සමානයි. එතකොට බලන්න C 2 by 2 matrix එක. එක වෙන්න ඕන. සමාන වෙන්න නම් අනිවාර්යයෙන් මෙයාගේ ඝනය සමාන වෙන්න ඕන. හරි. එහෙනම් ඒ වැඩේ හරි. ඒ වගේම කිසියම් න්‍යාස දෙකක් සමානයි නම් එයාලගේ අනුරූපාවයව සමානයි. ඔය අනුරූපාවය කියන්නේ මෙහෙම දේවල්. දැන් මෙයා කවුද? එක එකන. ඒ කියන්නේ පළවෙනි තේලියේ පළවෙනි තීරුවට අදාළ අගය. ඒතර මේ අගය මෙයාගේ පළවෙනි තේලියේ පළවෙනි තීරුවට අදාළ අගය. අන්න ඒ දෙන්න සමානයි. හරි. ඒ වගේම මේ අගය දෙවෙනි පළවෙනි තේලියේ දෙවෙනි තීරුවට අදාළ අගය. එයාගේ අන්න ඒ අනුරූප අගයට සමාන වෙනවා. ඔන්න ඔය සමානයි කියෙන්නේ මට පුළුවන් AB අගය ලබන්න. හරි. ඉතින් බලන්න AB වලන කලින් මෙයාගේ අපි දන්න මේක අගයක් තියෙනවනේ. බලන්න මෙතන පළවෙනි තේලියේ දෙවෙනි තීරුවට අදාළ අගය තියෙන එක. හරි. මෙයාගේ තියෙන එක. මෙතනත් මේ අගය ඍණ 1 ලැබිලා තියෙනවා. ඒක ඒ විදිහට වෙන්න ඕන. හදිස්සියකවත් අපිට මෙතන වෙන අගයක් ආවා කියලා දන්නු ඍණ 2 ඍණ 3 වගේ අගය. එහෙනම් මපේ ගුණිතේ මේ මම කරපු සුළු කිරීමේ හෝ එක්කෝ අපිට ලබා දුන්නේ න්‍යාසවලදී හරියක මොනෝහමෝණයක් මොතනක වරදක් තියෙනවා. එක්කෝම ට්‍රාන්ස්පෝස් එක ලියාගත්තද වැරදි වෙන්න පුළුවන්. මොනෑම් හෝ වරදක් මගේ අතින් සිද්ධ වෙලා තියෙනවා. හරිද? ඒ වගේ දේවල් අපිට වාරෙන් පුළුවන්. දැන් මේ විදිහට ආවා කියන්නේ මගේ අතින් කිසිම වරදක් සිද්ධ වෙලා නැහැ. හරි. තව කාරණා මේ මම පාවිච්චි කරේ B ට්‍රාන්ස්පෝස් කියන වැදින්නේ. මේ ට්‍රාන්ස්පෝස් කියන්නේ පෙරළුම් න්‍යාස. සිංහලදීනේ පෙරළුම් න්‍යාස. ඒක මතක තියාගන්න. එතකොට දැන් මට දෙන්න මොකද්ද මේ දෙන සමාන කරන එක. ඉතින් 2a ඍණ 3 ඍණ 1 a ඍණ 4 a 2 by 2 matrix එක. c කියන්නේ b ඍණ 2 ඍණ 1 b ධන 1. හරි. දැන් මට පුළුවන් මේ අයගේ අනුරූපාවය වෙනම සමාන කරන්න. මුලින්ම මම ගන්නේ a ඍණ 4 සමාන ඍණ 2 කියන දේ. එතනින් මට ඒට උත්තරයක් බොහොම පාස්සෙම ගන්න පුළුවන්. හරි. ඒතර a ඍණ 4 සමාන ඍණ 2. එතකොට a-ට මොකද ලැබෙන්නේ? 4 මේට අරන් ගියාම a සමාන 2යි. දැන් මම a දන්නවනේ. ඒ නිසා මට මේ අතරින් කැමති කෙනෙක් පාවිච්චි කරලා b හොයන්න පුළුවන්. වඩා පාස්සෙම මට එනවා මෙන්න මේ පළවෙනි කෙනා සමාන කරලා. එතකොට b සමානයි 2a ඍණ 3. 2a ඍණ 3. ඒ කියන්නේ දෙකයි දෙවරක් දෙක හතරයි හතරෙන් තුනක් අඩු කරාම එකයි. එතකොට b සමාන 1යි කියලා මට ලැබෙනවා. a 2යි b 1යි අපිට ඔය උත්තර දෙක ගන්න දුන්නා. ඉතින් මම අන්නේ a 2 මේ විදිහට ඔප්පු කරලා පෙන්නනවා. ඉතින් මේ දෙක කරන්න කලින් වඩා හොඳයි මෙන්න මේ මාතෘකාව ලියවන. අවයව සමාන නිසා කියලා ලියවන. මෙහෙම ලියලා
මේ වැඩේ කරනවා නම් වඩා හොඳයි කියලා තමයි හිතන්නේ මොකද නිකම්ම මෙහෙම කරනවට වඩා මෙහෙම ලියන්න මේක සමාන කරන්න හේතු වලි වඩා හොඳයි ඉතින් එහෙම ලියලා වැඩේ කරනවා වඩා පැහැදිලි ඔන්න දැන් මම මුල්ම වැඩේ කරා හරි අපි දැන් බලමු මේක ඔලස ලකුණු ලැබෙද තියෙන කොහොමද කියලා මොකද මට ඉතුරු වැඩ වලට බෝඩ් එකේ ඉඩම් මුලින්ම මේ ගීක ට්‍රාන්ස්පෝස් කරන ලකුණු පහක් වෙන් වෙලා තියෙනවා ඊළඟට මේ දෙන්න ගුණිතය මේ ගුණකල මේ ලබා ගන්න පිළිතුර ලකුණු 10ක් වෙන් කරලා තියෙනවා ඉතින් මේ ගුණිතය සෑහෙන වැඩකට ඒක හරියට මේ වැඩේ කරනවා ඊට පස්සේ මෙන්න මේ දෙක සමාන කරලා අපි මේ ලිතුර ලබා ගන්න තැන ලකුණු වෙන් වෙලා තියෙන්නේ ඉතින් එතනදී මම මේ ලබා ගන්න ප්‍රකාශන දෙකට වෙන වෙනම ලකුණු 5 බැගින් 10ක් සහ උත්තර වලට ලකුණු 5ක් වෙන් වෙලා තියෙනවා මේ කොටස 10යි මේ පිළිතුර වලට 5 හරි තර මේ මුළු කර වැඩේට සම්පූර්ණ වැඩේට මම ලකුණු 30ක් වෙන් වෙලා තියෙනවා ඊළඟට අපි ප්‍රශ්න අහලා තිබ්බේ C ගේ ප්‍රතිලෝමණ්‍යාංශය හරිද C ගේ ප්‍රතිලෝමය නොපවතින බව පෙන්වන්න කියලා ප්‍රතිලෝමණ්‍යාංශය නැහැ කියලා පෙන්වන්න තියෙනවා හරි ඉතින් මම දැන් අපි හොයාගත්ත අගයන් ආදේශ කළාම මම C න්‍යාංශය ලියාගත්තා හරිද එතකොට මෙයාගේ ප්‍රතිලෝමයක් නැද්ද ඕක හොයන්න ඕන න්‍යාස සම්බන්ධයෙන් මම ඔයාලට අරගෙන ආ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා කිසියම් න්‍යාසයක ප්‍රතිලෝම න්‍යාසයේ ලියද්දී අපි සැලකිය යුතු අනිවාර්ය කාරණාවක් තියෙනවා ඒ තමයි මේ අපි ලියන න්‍යාසය ප්‍රතිලෝමය හොයන්න භාවිත කරන න්‍යාසයේ නිශ්චායක අන්න එයා බිඳුවට අසමාන වෙන්නම හරි බිඳුවට අසමාන නොවුන කියන්නේ බිඳුවට සමාන වුන මෙයාට ප්‍රතිලෝම න්‍යාසයක් නැහැ ඔක තමයි තියෙන්නේ එහෙනම් අපි දැන් මෙයාගේ ප්‍රතිලෝමය හොයලා දැන්නේ දැන් බලමු මෙයාගේ නිශ්චායක එහෙනම් දැන් ඩෙට් කියලා කියන ඩිටර්මිනන්ට් අනේ ඩිටර්මිනන්ට් එක බිඳුවද එහෙම නැත්නම් බිඳුව නොවේ කියලා බලමු බිඳුව නම් මෙයාට ප්‍රතිලෝමයක් නැහැ නැත්නම් ප්‍රතිලෝමයක් තියෙනවා අපි හම් ඩෙට් C හරි ඔය ඩිටර්මිනන්ට් එක අපි හොයන්නේ මෙන්න මේ විදිහට මෙයාගේ මෙන්න මේ අවයව කියන්නේ කර්ණ කාර්ණය අපි මුලින් වැඩි කරමු මේ එතනින් ලැබෙනවා අගයක් දෙක එයා අඩු කරනවා අඩු කිරීම මෙන්න මේ පදයේ ගුණිතය හරි සුජුකෝණාංශය නැත්නම් සුජුකෝණාංශේ බන්නේ සුජුකෝණාංශය නැත්නම් මේ මුළු දෙකෙන් ගුණිතයෙන් අඩු කරනවා ඉතින් දෙවරක් එක දෙකයි ඍණ 1 ඍණ 2 කින් ගුණ වුණාම ඒ උත්තරේ 2යි අඩු කරාම උත්තරේ මට ලැබෙන්නේ 0 කියලා. එතකොට මෙයාගේ නිශ්චායක එහෙම නැත්නම් ඩිටර්මිනන්ට් එක 0යි. එහෙනම් මැට්‍රික්ස් ස්ටේට්මන්ට් ප්‍රතිලෝමයක් පවතින බැවින්. එම නිසා C හි ප්‍රතිලෝම න්‍යාසය පැවතිය නොහැක. හරි ඔන්න ඒ කාරණාව ලියවනා මේ ගන්න හරි එච්චර ඉතා සරල දෙයක් තියෙන්නේ ඉතින් මේ දේ සරල නිසා මෙතන ලැබෙන ලකුණු ඉතාම අඩු ලකුණු 10ක් විතර ලැබෙනවා හරි හැබැයි ඔයාලට මේ ලකුණු 10 බොහොම පාසලෙන් ගන්න පුළුවන් හිතන්න කිසිම දෙයක් නැහැ කියලා දුන්නු තියරි එහෙම් පිටින්ම අහපු අවස්ථාවක් තමයි මේක කලින් 30යි දැන් 10යි ලකුණු 40යි 40 අනිවාර්යෙන් ගන්න පුළුවන් හරිද ඉතුරු වැඩ දෙක තමයි ටිකක් අමාරු වෙන්නේ. අපි දැන් අනිත් ප්‍රශ්නට යමු. ගැටලුව අපිට P කියලා අලුත් න්‍යාසයක් හඳුන්වා දෙලා තියෙනවා. ඒ න්‍යාසය ලබා දෙන ඉතින් මෙතන මේ ආකාරය. හරි? එතන මේ I කියලා කියන්නේ ඝණය දෙකක් වන ඒකක න්‍යාසය. ඒක අපිට ඝණය කියලා තියෙනවා. ඒ වගේම ඊට අමතරව අපිට භාවිතා වෙන්නේ C. එතන C සහ I කියන දෙන්න ඇසුරෙන් අපිට P හොයන්න පුළුවන්. හරි? තර් ප්‍රශ්නේ මුලින්ම කියදිනේ P ඉන්වර්ස් එහෙම නැත්නම් P ගේ ප්‍රතිලෝම න්‍යාසය ලියා දක්වන්න කියලා. හරි. එහෙම ලියා දක්වලා ඊට පස්සේ අපිට P හා Q කියලා තවත් න්‍යාය සම්බන්ධ වූ ප්‍රකාශනයක් ලබා දෙය තියෙනවා. අන්න ඒ ප්‍රකාශනය භාවිතයෙන් Q න්‍යාසය සොයන්න කියලා තමයි කියලා තියෙන්නේ. හරි. P ගේ ප්‍රතිලෝමය සහ Q න්‍යාසය. ඔන්න ඔය දෙන්න අපිට හොයන්න. හරි. ඉතින් දැන් අපි යමු. අන්න ඒ දෙන්න හොයන්න. හරිද? ඉතින් මුලින්ම ඊගෙ ප්‍රතිලෝමය හොයන්න කලින් අපි දැනන් ඉන්නුනේ මේ P කියන්නේ කවුද කියලා. එනිසා මුලින්ම මේ දීපු ප්‍රකාශනයේ දියස්තු කරලා අපි P කියන්නේ කවුද කියලා
भाग इट पास अभी हम पी के प्रतिलोम पी के इनवर्स हर प्रणमा सी न्यास व्यक्त ए वगे देखाई आई थी एन आई के अन्य एक न्यास अभी दान एक न्यास लिया अन्य एक बिंदु बिंदु एक मैंने मेरे दिल टू बाय टू मैट्रिक्स का तो वड़ा मैं आ देखेंगे वड़ी ग्राम थी ने तो वड़ा मैं आ देखेंगे गुना ग्राम मैं आ काटता मैं लग हट माय दिन सुबह ग्राम लग बिना तरे म मैं तुम ले हुआ ये लग ना मार्ट थी ने मैं अनुरूप आवाज अड़ू करने के न्यास दे आप अड़ू ग्राम थी हट दिया मार अड़ू ग्राम बाल में भी सुबह कर ला हिदी मुत्रे लिम ताले से देख थी ने एक रीन देख हट मैं कुछ छोटा मार्क में एक रीन देखा क्या ना बंद एक एंड देख अभी उन्हाँ रीन एक रीन देखा रीन बिंदु रीन देखा रीन बिंदु क्या ना रीन देखा मत हम रीन एक रीन बिंदु रीन एक आय देखा रीन देखा क्या ना बिंदु हट भाग एक लिए थी ना इतने आप ही मैं भाग हूँ मैं तो ल गुणा करेगा नहीं हूँ ऐसा कोटा एक रीने के वजह का सारी ना देखा थी है ना इतने आप ही वैकट के गुणा करेगा नहीं हूँ गुणा करा हाँ बालाना मैं तो ना रीना भाग है रीना भाग है रीना एक सहा बिंदु बतावाए लगे हर पी लगे ना मैंने मैं क्यों आगे आते දැන් මට තියෙන්නේ මේ ලබාගත පීඩි ප්‍රතිලෝම න්‍යාස හරි හරිද එහෙනම් ප්‍රතිලෝම න්‍යාස හොයන්න විවිධාකාර ක්‍රමවේදයක් ඉතින් මම 2x2 මේට්‍රික්ස් එක 2x2 මේට්‍රික්ස් එක ප්‍රතිලෝම න්‍යාසයේ ස්වයං ආකාරය ගැන වෙනම තීරයක් වාර කියලා දුන්නා හරිද ඉතින් අර මම අරන් ආ වීඩියෝ මාලා බලපෙන්නට අනිවාර්යෙන් එදී මතක ඇති යම් මතක නැත්නම් අනිවාර්යෙන් එදී මතක තියාගන්න ඒක අත්‍යවශ්‍යයි प्रतिलोम न्यास विविध क्रम भावितरक्य टू बाय टू मैट्रिक्स प्रतिलोम न्यास विशेष बिंदुअ ඊට පස්සේ අපි යමු ඒ වහා ගන්න දැසලින් නැගි ඉන්වර්ස් එක ගන්න. දැන් මුලින්ම භාගම් ඩෙට් p කියන කෙනා. එයා හරින්න අර වගේම මේ ගුණිතයෙන් අඩු කරනවා. මේ ගුණිතයෙන් අපිට බිඳුව. හරිද? ඊන මෙයා මෙයාගෙන් වැඩි කරනවා ඍණය ගන්න. හරිද? ඊට පස්සේ එක වැඩි කිරීම භාගය. එතකොට මට එන්නේ කියද? භාගය මොකද්ද දැන් p මැට්‍රික්ස් එක මේකනේ එයාගේ මෙන්න මේ කාරණය හරිද මෙයාගේ පද දෙක අපි මාරු කරමු මේ පද දෙක මාරු කරනවත් එක්කම අනිත් ඉතුරු අවයව දෙක තියෙනවනේ අන්නේ අවයව දෙක අපි රිමේ කරමු තේරෙනවද මේ දෙන්න මාරු කරනවා හැබැයි එයාගේ දෙන්න ගුණ වෙන්නේ නැහැ මේ දෙන්න මාරු කරනවා මේ දෙන්න එතනම තියෙද්දි ඍණෙම ගුණ කරනවා තේරෙනවද විදි මොනවද නැහැ සරල ක්‍රමවේදය ඉතින් p ගේ ඉන්වර්ස් එක ලියන්න මම පොඩ්ඩක් ඉදමදි මම මේ det p එක මෙතන ලියා ගන්න det p කියද ඍණ භාගය හරි දැන් අපි ලියමු මෙතන t ගේ ඉන්වර්ස් එක t ඉන්වර්ස් එක ලියන කොහොමද එක යට det p
මේ මැට්‍රික්ස් එක අර මං කියුවේ දැන් මාරු කරලා ලියන්න. බිංදු උඩට ඍණ භාගය පල්ලහැට අනිත් දෙන්න ඍණෙන් ගුණ කරලා ලියන්න. එතකොට මෙයා ඍණෙන් ගුණ කරාම මෙයා එකයි. මෙතන භාගය. හරි. ඩෙට් ඊ කියන්නේ කියත ඍණ භාගය. හරිද? ඍණ භාගය නම් එතකොට එක බෙදීම දෙකනේ. ඒ දෙක උඩට. හරිද? උතර ඍණ දෙකක්. මේ පද සෙට් එක බිඳුව 1 භාගය සහ ඍණ භාගය. හරි. දැන් මම බලමු මේ දෙකෙන්. දැන් ඍණ දෙකෙන් මේ හැමෝ වැඩි කරගෙන යන්න. එහෙනම් වැඩි කරන් ගියාම මට ලැබෙන්නේ බිඳුවයි 1 ඍණ දෙකෙන් ගුණ කරාම ඍණ 2යි. දෙකට දෙක සුළු වෙනවා ඍණ ගුණ වෙන්නේ ඍණ 1යි. මෙතන ඍණ දාන්න. සුළු වෙනවා 1. අන්න මම ටීගේ ඉන්වර්ස් එක මත ප්‍රතිලෝම න්‍යාසයේ හෙව්වා. මුලින්ම මේ සුළු ක්‍රීම කළා p හොයා ගැනීමට ලකුණු 5ක්. අවසානයේ මේ විදිහට p කේ ප්‍රතිලෝමය ලබා ගැනීමට ලකුණු 10කුත් වෙන් වෙලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වට පොඩ්ඩක් හිතන්න දේවල් මේ ගන්න තියෙයි කියලා. ඇත්තට මේක විසින් ලොකු අමාරුවක් නෑ. මෙතන තියෙන්නේ අපි දන්න මූලික තියරි. හරිද? බල මම මේ සම්බන්ධයෙන් තියරි අර වීඩියෝ එක වාරේ කියලා දුන්නා. ඉතින් ඒ තියරි භාවිතයෙන් මේ තීන්ව සොයන්නලා තියෙන්නේ. ඒ කියන්නේ තාමත් අපිට තියෙන්නේ මූලික තියරි කොටස්වල දැනුම විතරයි. ඒ කියන්නේ ඒ දැනුම විතරක් භාවිතයෙන් ලකුණු ගන්න පුළුවන්. තාමත් හිතලා වැඩ කරන්න තැන ආවෙ නැහැ. බලමු ඊළඟ කොටසදී එහෙම තැනක් තියෙයිද. හරි. අනේ දැන් අපිට හොඳට හිතලා වැඩ කරන්න තැනක් කරගෙන තියෙනවා. මොකද අපිට මේ ගාණ කිව්වේ Q පෑන්න කියලා. Q න්‍යාසය. එතකොට අපි දැන් P න්‍යාසයක් දන්නවා. හරි. I කියන්නේ කවුද කියලා දන්නවා. හැබැයි ඔය කට්ටිය ආදේශ කරලා කියලා මට කොහෙද P මේ Q පෑන්න හැකියාවක් නැහැ. මොකද මෙයා P කින් ගුණ වෙලා තියෙන්නේ. මට මේ පැත්ත සුළු කරගන්න පුළුවන්. අවුලක් නැහැ. වාගත් P කින් ඒ වුණාට මේ P කින් ගුණ වෙලා තියෙන්නේ. එතකොට මෙයා හොයන්න ගියා අපිට අමාරු. මොකද ගුණිතය නම් p අයින් කරන්න අපි සාමාන්‍ය දන්න ක්‍රමය මොකද්ද p ගෙන් බෙදෙන එක කියන්නේ q උක්ත කරන්න පුළුවන් විදිය මොකද්ද p ගෙන් බෙදුවා 3i අඩු කරා ඔකට අපි දන්න විදිය හැබැයි න්‍යාසවල එහෙම බෙදන්නද තේරෙනවද බෙදීමක් කොහෙත්ම නැහැ අන්න ඒ දේ මොකින් මතය තියාන මගෙන් ගොඩක් අය ප්‍රශ්න කරලා දුණා න්‍යාසයෙන් බෙදන්න පුළුවන්ද මේ විදිහට කරන්න පුළුවන්ද කියලා ඒ කිසි දෙයක් කරන්න බෑ න්‍යාසවල බෙදීමක් කතා වෙන්නේ නැහැ හරිද එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද එනවා මේ p අයින් කරන්න p ගෙන් ගුණ වෙච්ච දේ මං කොහොමද අයින් කරගන්නේ අන්න ඒ දේ වෙන්නේ මෙන්න මේ විදිහට මට පුළුවන් p ගේ ඉන්වර්ස් එක හරිද p ඉන්වර්ස් වලින් මේ හැමෝම වැඩි කරගෙන යන්න එතකොට p ඉන්වර්ස් වලින් මේ හැමෝම වැඩි කරන් ගියොත් p වරක් p ඉන්වර්ස් මම ඔයාලට තියරිය කියලා දුන්නේ කොහොමද p ප්‍රතිලෝමයක් අපේ අර්ථයක්ුයි මෙන්න මේ ආකාරයට p ඉන්වර්ස් එක අපි ලබුවේ කොහොමද මේ දෙන්නා ගුණිතය කියන්නේ කිසියම් ගුණය මේ න්‍යාසයක් තවත් න්‍යාසයෙන් ගුණ වුණාම ඒ ගුණිතය ඒකක න්‍යාසයට සමාන වෙනවා මෙන්න මේ ගුණ කරපු න්‍යාසය මෙයාගේ ප්‍රතිලෝම න්‍යාසය බවට පත් වෙනවා එහෙනම් මේක අපිට මේ පැත්තට ලියන්න පුළුවන් p ඉන්වර්ස් p කින් වැඩි කරලා අයිම තමයි දෙපැත්තම හරි ඉසවලක් නැහැ එතකොට මෙන්න මේ දේ භාවිතයෙන් මට පුළුවන් මේ p අයින් කරන්න තේරුණා හරි එතකොට මම මේ හැමෝම p ගේ ප්‍රතිලෝම න්‍යාසයෙන් ගුණ කරගෙන හරි ඒ වගේම තවත් තේරියක් තියෙනවා කිසියම් මූ න්‍යාසයක් අපි හිතමු c කියන න්‍යාසය එයා ඒකක න්‍යාසයකින් ගුණ වුණොත් අපි නැවත ලැබෙන්නේ c න්‍යාසයෙන් තමයි. හරි. ඒ වගේම p ඉන්වර්ස් එක. I කියන මැට්‍රික්ස් එකෙන් ගුණ වුණාම නැවත මට ලැබෙන්නේ p ඉන්වර්ස් එකම තමයි. කිසිදු වෙනසක් දෙන්නේ නැහැ. අපි හිතමු I කියන ඒකක න්‍යාසයෙන් කියන්නේ 1නේ. 3 එකකින් ගුණ කරොත් 3. එහෙනම් p ඉන්වර්ස් එක එකෙන් ගුණ කරා p ඉන්වර්ස් තමයි c එකෙන් ගුණ කරා c මතම් හරි එහෙනම්
දැන් p ඉන්වර්ස් එකෙන් මේ කට්ටිය වැඩි කරගෙන කලින් සඳහන් කරපු විදිහට මම p ඉන්වර්ස් එකෙන් වැඩි කරගෙන ගියා හරිද ඒ වැඩි කරද්දි p ඉන්වර්ස් p ළඟින් තියෙන්න ඕන ඒ වගේ මේ න්‍යාස අපිට මාරු කරන්න බෑ හරිද එතකොට මම ගුණතිය ගුණ කිරීම කරන්නේ ඉදිරි පසෙන් එතකොට මේ අය ඒ විදිහටම වැටෙනවා හරිද එතකොට මේ කොටස මට i කියලා ලියද හැක් මේ කොටස i කියලා ලියද හැක් මේ කොටස p ඉන්වර්ස් විදිහට ලියන්න පුළුවන් හරිද එවලුව මෙතන දෙක විතරයි q දාන 3යි i මෙතන p ඉන්වර්ස් හරිද මට දැන් i ඍණ p ඉන්වර්ස් කියන එක සුළු කරලා උත්තරයක් ගන්න පුළුවන් ඒක අවුලක් නැහැ දැන් q උත්තර ගන්න තියෙන දැන් මේ වැඩේ ලොකු අමාරුවක් නැහැ හරිද දෙකෙන් බෙදුවා මෙතනින් එන මේ මැට්‍රික්ස් එක දෙකෙන් බෙදන්නේ දෙකෙන් බෙදන්න පුළුවන් අවුලන්නේ දෙක කියන්නේ නේද නියතයකින් බෙදන්න ගුණ කරන මොඩයක් කරලා දැක්ක හැබැයි න්‍යාසයකින් බෙදන්න බෑ ඕක තමයි කාරණා හරි අපි දැන් මෙයව බලමු i කියන්නේ කීයද 1.1 එන p ඉන්වර්ස් එක අපිට ලැබුණා මෙන්න මේ විදිහට බිඳුව ඍණ 2 ඍණ 1 එක දෙනවා හරි ඉතින් මේකට අඩු කරාම 1 ඍණ බිඳුව කියන්නේ 1යි මෙතන ලියමු 1යි බිඳුව ඍණ ඍණ 2 කියන්නේ 2යි බිඳුව ඍණ ඍණ 1 කියන්නේ 1යි 1 ඍණ 1 කියන්නේ බිඳුව හරි ඊට පස්සේ මම භාගයක් 2 කෙලිම මේ බදලා රන් ගන්න. එතකොට q ධන 3i. හරි. තව පිළිතුරු නැස්ති ගන්න නැතුව මේ 3i හරි අපි මේ පැත්තට අරගෙන එමු. එහෙම අරන් යනවා කියන්නේ ඍණ 3i කෙනෙක් දෙපැත්තට මම එකතු කරනවා. කැසිල් දෙන්නේ. එතකොට මේ 3i මේ පැත්තෙන් ඍණ 3i ගම 1.01 හරි දැන් තියෙන පොඩ්ඩක් මෙය සුරු කර ගන්න. එතන මට q වෙනවා. සුරු කරාම මෙතන භාගයෙන් භාගය ඍණ 3. භාගය ඍණ 3. 2/2 මැට්‍රික්ස් එක භාගය ඍණ 3 කියන්නේ කීයද? 3කින් භාගයක් අඩු කරන් තියෙන. එතකොට ඍණ 3 කියන්නේ 6 බෙදීම දෙකනේ. 6 බෙදීම දෙක ඍණ භාගය. එතකොට 5 බෙදීම 2යි. මෙතන දෙකට දෙක සුළුලන එක තියෙනවා 1 ඍණ බිඳුව කියන්නේ 1 මෙතන භාගය ඍණ බිඳුව එහෙනම් කොහොම භාගයයි බිඳුව තියෙන මෙතන ඍණ 3 කියන්නේ උත්තරය ඍණ 3 හරි මොනවද කිව් හෙව් හිතන්න පහසුයි මෙතනදි හිතන්න තිබුණේ අපිට මෙන්න මේ වේවි ඒ කියන්නේ ප්‍රතිලෝම න්‍යාසයෙන් ගුණ කරලා මේ ආකාරයට මෙයා නිර්මාණය කරගන්න පුළුවන් කියන දේ තමයි හේතන දිනු කාරණාව. ඒ දේ හිතුව සැනින් මේ උත්තරය ගන්න පුළුවන්. තාම හසු. මොකද මේ ඩිගේ දින පොඩි සුබරිත් ටික. දේවල් තාම සබයි. අමාරුම වැඩේ තියෙන්නේ මෙන්න මේ දේ. ඉතින් මේ හා සමාන කාරණා 2011 යන 2014 වෙනවා. පාස් පේපර් හතරක් මම විවරණය කරා. ඒ විවරණයන් තුලදී සාකච්ඡා කරමු. දැන් මේ වීඩියෝ ටික බලපු කෙනෙක් අනිවාර්යයෙන් මේ ගන්න කරගන්න හැකියාව තියෙනවා. හරිද? ඊට පස්සේ Q උත්තර ගන්න එක ඉතාම පහසු වැඩක්. හරිද? මම දැන් කියන්න මේ කොටස වල කොහොමද ලකුණු ලැබුණේ කියලා. මුලින්ම මෙන්න මේ විදිහට සුළු කරගන්න ඕනේ. ඒ කියන්නේ T යුනිවර්ස් එකේ වැඩි කරලා මේ හදාගන්න පේජ් එකට ලකුණු 5ක් වෙන වෙලා තියෙන. ඊළඟට මෙන්න මේ සුළු කිරීමට 5ක් සහ අවසානයේ මේ උත්තර ලකුණු 5ක් වෙන් වෙලා තියෙනවා. ඉතින් මේ න්‍යාස ගානට මේ ලකුණු 15 එක මුල් ලකුණු 70ක් වෙන් වෙලා තියෙනවා. හරි. ඉතින් ඔයාලට මේ කොටස අපි හිතමු හිතාගන්න බැරිුණා කියලා. ඊනවට Q හොයා ගන්න බැරිුණා. හැබැයි අතට තියාගන්න ලකුණු 55ක් ඔයාලට ලබා ගන්න හැකියාව තියෙනවා. මූලික තියෙදි දැනුම විතරක් භාවිතයි. හරි. බැරිද? ඒ නිසා මේ විදිහට හිතන්න බොරු දෙන්න. බැරි කවන්නේ. මේක හිතන්න පුළුවන්. මුළු ලකුණ ගන්න පුළුවන්. හරි මේ ගාන බොහොමත්ම පහසු ගානක්. ඒ නිසා පුරුදු වෙන්න, ප්‍රැක්ටිස් වෙන්න, ගණන් හදන්න. එහෙනම්
මේ ගාන අනිවාර්යෙන්ම අවධාරණය කරගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් අපි එහෙනම් මේ වගේ තවත් වීඩියෝ හම්බෙමු. එතෙක් ඔබ හැමදාම සුබ දවසක්.